හා පැලියෙකුට කොවිඩ් පොකුරට අදාළ නව ආසාදිතයින් 541 දිනකු පිළිබඳව ඊයේ දිනේ වන විට තහවුරු වුණා. ඒ අනුව එම පොකුරේ සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 4939ක් ලෙස සටහන් වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද මේ වන විට 8000 සීමාව ඉක්මවා ගොස් අවසන්. ඊයේදිනෙදි ශ්‍රී ලංකා තුල කොවිඩ් ආසාදිතයන් 541 දෙනෙකු වාර්තා වූවා. මේ 541 දෙනාගෙන් 42 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙනායවලුන්. ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්කයෙන් 191 දෙනෙකුත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 304 දෙනෙකුත් වාර්තා වුණා. විශේෂයෙන්ම ගම්පහ මේ 304 ඇතුළත ගම්පහෙන් 52 දෙනෙක්, මහර ප්‍රදේශයෙන් 67 දෙනෙක්, වගේම ජායලෙන් 74 දෙනෙක් ආදී වශයෙන් විශේෂයෙන්ම මේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ හා සම්බන්ධ වැඩිපුර වාර්තා වුණා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රදේශය තුල නැත්තම් කොළඹ නගර සභා සීමාව තුල 77 දෙනෙක්, බියගමෙන් 63 දෙනෙක් ආදි වශයෙන්ුත් මේ ආකාරයෙන් වාර්තා වුණා. දැන් ඊයේ දිනේදී ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් වලට අනුව මීට දින කිහිපයකට ප්‍රථම අපි නැවත වතාවක් මේ නිරෝධායන ක්‍රමවේදයන් සම්බන්ධව යම් කිසි ආකාරයකට විශ්ලේෂණයක් කරනු ලැබුවා. සති අන්තයේදී විශේෂයෙන්ම මේ අනුව උපදෙස් ලබා දුන්නා. ඊයේ සිටන් ප්‍රථම ආශ්‍රිතයන් කියන කණ්ඩායම් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකර තවුන් නැත්නම් නිවෙසකට කරලා නිරෝධායනට ලක් කිරීමට කටයුතු කරන්න කියලා. රජයේ විසින් දින 14ක් මේ ආකාරයෙන්ම නිවෙසකට වෙලා ඉන්න වුණොත් ඔවුන් වෙත ඔවුන් කොහොමද මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සම්බන්ධව ඒ සම්බන්ධවත් ක්‍රියා කිරීමට අද දිනේ සාකච්ඡා පවත්වනු ලබනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට වටපිටාවේ අසල්වැසියන්ගේ සහයෝගය ඇතිව ඔවුන් ඉදිරියේදී ඒ දින 14 කටයුතු නිරෝධායනය වෙයි කියලා. COVID-19 වෛරස් වසංගත තත්ත්වයේ පාලනය කිරීම සඳහා හැට නගරයේ හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළා. එම ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 200කට අධික පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පැලියකුට මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සමග සම්බන්ධතාවයක් ඇති බවට හඳුනාගත් බලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ 16 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් සියත අප විමසීමක් සිදු කළා. මේ වෙනකොට කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයේ අද දවසේ වෙනකොට යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයන් අපිට පේන්න තියෙනවා. මේ අනුව ඊයේ දිනේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවදුරටත් අපේ වෙනස් විය යුතු උපක්‍රම මොනවාද, එය තවදුරටත් වැඩි දියුණු විය යුතු අංශ මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒකෙදි අපි පෙන්වලා දුන්නු කාරණේ තමයි මේ වෙනකොට මේ සර්වේලන්ස් එහෙම නැත්නම් රෝගීන් අඳුනා ගැනීම, රෝගීන්ව සිතියම්ගත කිරීම සහ ඔවුන්ගේ ස්පර්ශකින් සිතියම්ගත කිරීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය තවදුරටත් පිළිවෙල සහගත කිරීම සහ පාර්ශවකරුවන් අතර බෙදා ගැනීමක් සිද්ධ වුණොත් මේ ඉදිරි දිනවලදී අපි වහන්න ඕන ප්‍රදේශ මොනවාද, ඒ වගේම සංචරණ සීමා දෙඩි කරන්න ඕන ප්‍රදේශ මොනවද කියන ගැන ස්ථිර තීරණ ගන්න පුළුවන්. එතකොට මේ මොහොත වෙනකොට රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ, ප්‍රාදේශීය දිස්ත්‍රික්ක සංචරණ සීමා පැනවීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රියාවලිය නිශ්චිතව විද්‍යාත්මක කෙරුණොත් අපිට හැකියාව තියෙනවා මේ අභියෝගය ජය ගන්න. එහෙම වුණොත් මේ ජනතාවයකට අනුගත වුණොත් ඒ ජනතාවට ඉතිහාසයේ එහෙම කරපු පිරිසක් හැටියට ආඩම්බර වෙන්න පුළුවන් වෙයි. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පැන උදා සිට මේ දක්වා ඇඳිරි නීතියේ කඩකළ පුද්ගලයින් 1122 දෙනෙකු අතරම් කොටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1122ක් අතරම් කොටගෙන තිබෙනවා. එවැගේම වාහන 163ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එවැගේම පසුගිය පැය 24 අවසන් වූ කාලය තුළ පුද්ගලයින් 46ක් සහ වාහන 7ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ අත්අඩංගුවට ගැනීම 46 දින අත්අඩංගුවට ගැනීම සිදු කරේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ. ඊයේ දිනේදී උදෑසන 8 ඉඳලා 10 දක්වා කාලය තුළ වෙළඳසල් විවෘත කිරීමට අවස්ථාව ලබා දුන්න අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ලබා ගැනීමට. නමුත් මෙහිදී ජනතාවගේ හැසිරීම
ඇතරම අපිට අනුමත කරන්නට බෑ. නිරන්තරයෙන් මාධ්‍ය මගින් මේ ගැන කොතරම් දැනුම් දුන්නත් ජනතාව වෙළඳසැල්වල ඒ වගේම මාර්ගවල හැසිරිච්ච ආකාරය ඉතාම කනගාටුදායක තත්වයක්. ඔවුන් මේ රෝගය වළක්වා ගැනීමට යම් ආකාරයක නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බවයි පෙනී ගියේ. අත් පිරිසුදු කර ගැනීම, උෂ්ණත්වයේ පරීක්ෂා කිරීම, දුරස්ථභාවයේ තබා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම, මේ හතර තමයි හැම අවස්ථාවකදීම කියන්නේ. මේ හතරට හරියටම අනුගත වෙලා කටයුතු කළොත් මේ රෝගය බෝ වෙන්නේ නැති බවට ප්‍රධානම සාක්ෂියක් අපේ රටින් තියෙනවා. ඒක තමයි IDH රෝහලේ කාර්ය මණ්ඩලයේ තත්ත්වය. ප්‍රථමයෙන්ම IDH රෝහලට රෝගියෙක් ඇතුළත් කරේ පෙබරවාරි මාසේ 27 වෙනිදා. ඒ චීන ජාතික කාන්තාවක් සංචාරක මග පෙන්වන්නෙක් ඇතුළත් කරා මාර්තු මාසේ 11 වෙනිදා. එදා සිට සිය ගණන මේ රෝහලේ ප්‍රතිකාර ලැබ. හැබැයි මේ ප්‍රතිකාර ලැබුවත් ඒ රෝහලේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට මේ රෝගේ වැළඳුනේ නැහැ. මේ වැළඳුනේ නැත්තේ නිසි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරපු නිසා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කටයුතු නොකරන පුද්ගලයන් පිළිබඳව සොයාබැලීම සහ ජනතාව ආරක්ෂිත ආකාරයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන සම්බන්ධයෙන් දැනුවත් කිරීම දිවයින පුරා අද සිට ක්‍රියාත්මක කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.